ඒ 1972 තමයි නැති වුනේ මගේ පියා නැති වුනේ 1984 දී. ඒක තමයි ඉතින් මට මෞපියන් ගැන කියන්න තියෙන්නේ. හොඳයි. අපි ඔබේ පාසල් කාලය ගැන කතා කරන්න බොහෝ දේවල් තියෙනවා. ඊට කලින් යලිත් කතාවක් අවසරයි ඔබට ගන්න සිතුවම් රැස. ඔබේ පාසල් කාලය ගැන මතක් කළොත් ඔබගේ ලංකා සභා විද්‍යාලයේද ඇත්තටම ලංකා සභා විද්‍යාලයේ වත්තරමුල්ල තලංගම මගේ ගම් ප්‍රදේශයේ වත්තරමුල්ල ප්‍රදේශයේ තමයි ලංකා සභා විද්‍යාලයේ තියෙන්නේ පුබුදු එවකට මේ කොළඹ පාසල් වලට යාමේ තරගයක් පැවතුනේ නැහැ විශේෂයෙන්ම මම මෙතනදී සඳහන් කරන්න ඕනේ ඇත්තටම මමත් ඒ වකවානුවේදී මම විඳ ඒ නිදහස ඇත්තටම
ඒ අපිට සෙල්ලම් කරන්න තියෙච්ච කාලේ අද දරුවන්ට නැහැ. ඒ ගැන මම ඉතාම කනගාටුයි. මම ඇත්තටම ඉතාම වේදනාවකින් මම කතා කරන්නේ. අම්මලා තාත්තලාගේ සිරකරුවන් බවට අද දරුවෝ පත් වෙලා. ඒක ගැන කවුරුත් ඒ දරුවන්ට කතා කරන්න කෙනෙක් නැහැ. අම්මා තාත්තා විතරයි තමාගේ දුක කියන්නේ ඉන්නේ. ඒ අම්මයි තාත්තයි තමාගේ දරුවා ඇදගෙන යනවා නම් වේදනාව බලන්නේ නැතුව මම ඇදගෙන යනවා කියන්නේ මේක කොළඹ නගරේ යනකොට මට පේනවා මේ විශාල දුමාර මැද්ද මේ මහා කලබලකාරී ස්වභාවයේ මැද්ද මේ අර වාහන වලින් විස දුම් එරෙන්න මේ ඉතාමත්ම අනතුරුදායක මේ අවදීන් වල අත් වශයෙන් කියනවා නම් අර ඉස්කෝලේ ඇරිලා මේ ගිනි අවු කූටාරේ අර ඉස්කෝලේ අයින් වල මේ දෙමව්පිය ළමයි ඇදගෙන යන හැටි ඒ දරුවාට මම දන්නා උහුලන්න පුළුවන් දෙකල මේ ඇත්තටම ඉස්සරහ විශාල රස්නේ ඒ රස්නේ වැඩි උෂ්ණත්වය වැඩි ඉතින් ඒ දරුවෝ අද විදින වේදනාව දැක්කහම මට නම් හරීම කනගාටුවක් ඇතිවෙන කාගේ පිණසරණක්ද මේ දරුවන්ට කියලා ඉතින් ඒක නිසා අපේ දෙමව්පිය හුඟක් උත්සාහ කරනවා මේ මොකද්ද මට තේරෙන්නේ නැහැ මේ කොළඹ නගරයේ පාසල් වලට මේ දරුවන් යවන්නට හරි උත්සාහ කරනවා අත් වශයෙන්ම පුබුදු මම ලංකා සභා විද්‍යාලයට ගිහිල්ලා මම අද එක්තරා චරිතයක් බවට මේ රටේ පත්වලා ඉන්නවා එහෙමනම් මට බලපෑවද මේ පාසල මට මට දැනන්නේ ඒතරනේ මේ මිනිස්සු වරදාගෙන තියෙනවා මොකද මම කිව්වනේ මම බුදු දහම මත පිහිටයි කතා කරන්න කියලා එහෙමනම් මේ අධ්‍යාපන ක්‍රම දෙක තුල අත් වශයෙන්ම කියනවා නම් දහම් පාසලේ අධ්‍යාපනයයි අද බටහිර මහාට ආපු අධ්‍යාපනයයි අතරේ මහා පරතරයක් තියෙනවා. දැන් පාසල් ජීවිත ඔලෙදි උගන්වන එකේ දන් දීම පිළිබඳව කරුණාව මෛත්‍රිය නැහැ. විශේෂයන් තියෙනවා. නමුත් තවත් ඈතට යන මිනිසා ජීවත් වෙන්න ඔහු කරා සැප සම්පත් ළඟා වෙන දහමක් තමයි බුදුන් වහන්සේගේ දහම. එහෙමනම් ඒ අපි මේ නිදහස භුක්ති විඳින්න මම වාසනාවන්ත කියලා හිතියා. හොඳයි අපි ඒකට කතා කරමු කෙටි විරාමයක් කරගෙන යලිත් හමු වෙමු සිකුරාද රැස ඇසට කඳුළු හදවත ගිනි වැඩි